මගේ කඩේ සිංහල කඩයක් බොහොම දුක් මහන්සියෙන් හම්බ කරගත්ත දෙයක්. මං හිතනවා මේක ගොඩක් අය පිටින් ඇවිල්ලා කරපු කට්ටියක් මේක කළේ. ගොඩාක් කට්ටිය ආවා හොයාගන්න බෑ. මං හිතනවා 1000කට වඩා පිරිසක් එන්න ඇති කියලා හිතන්නේ. ඉස්සලාම කඩවලට ගහගෙන ගියා. ඊට පස්සේ එහා පැත්තෙන් ගින්න ඇවිලුණා. පරාදේ අර මුස්ලිම් අය ඇත්තටම පව්. ඒ කියන්නේ මේ මිනුවන්ගොඩ ටවුන් එකේ කිසිම දවසක සිංහල මුස්ලිම් කියලා කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. මේ වෙනකොට මගේ දුක සැප බලන්න ගොඩක් මුස්ලිම් අය එන්නේ. මට ධෛර්යයක් කරන්නේ එයාලා ඇත්තටම. මේක අපේ සිංහල කට්ටියටත් වෙච්ච දෙයක්. මේක අපි ඔක්කොම මුස්ලිම් අපි සහෝදරත් හිටියේ අපිට හිතට දුකයි. ඒ හින්දා අපිට සාධාරණයක් ඉෂ්ට කරලා දෙන්න. අපි පොඩි කාලේ හිටපු මේ ට්‍රෞමක් මේක. මේ වගේ ජීවිතයටත් අපිට වෙලා නැහැ. අපිට දුක ඒකයි. ට්‍රෞමේ වෙනින් කරන්නේ නැහැ. ජීවිතයටත් අපේ මාර්ගයක් තිබුණේ නැහැ නේ මෙච්චර කාලේ. ඒක තමයි අපිටත් ප්‍රශ්නේ. විශාල අපරාධයක් තමයි මේ නංගට ටවුන් එකට කෙරුවේ. අපේ සිංහල කඩත් 4ක් විතරපත් වෙලා තියෙනවා. මුස්ලිම් අයගේ කඩත් 16ක් විතරපත් වෙලා තියෙනවා. ඔක්කොම කඩ 20ක් ගිනියම් වෙලා තියෙන්නේ. ඒ අමතර වෙලා කඩ තව 15ක් විතර කඩලා කුඩු කරලා තියෙනවා. සංහිඳියාවෙන් සෑම වැඩකට යුක්තක්ම ඉතාමත්ම සාර්ථක ලෙස ඊට කරපු නගරයක් තමයි මේක. ඒ වගේ නගරේට මේ වගේ සිද්ධියක් වෙච්ච එක ගැන කනගාටු වෙන අතර බැගෑපත් ඉල්ලීමක් කරනවා සෑම කෙනෙක්ම එකතු වෙලා ආයේ මේ වගේ සිද්ධියක් නොවන විදියට වැඩ කටයුතු කරන්න කියලා. බෙයතර ඊයේ මිඩුවන්ගොඩ ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නියලුණු කතානායක කරු ජයසූරිය මහතා කියා සිටියේ ආරක්ෂකංශ මේ සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි. දවස් 21ක් බොහොම සාමකාමීව තියලා හදිස්සියෙම මේ සිද්ධිය වුණේ. දැන් අපිට ලැබෙන වාර්තා අනුව මේ සිද්ධියට පසුපස යම් බලවේග ඉන්න බවට සාක්ෂි ලැබිලා තියෙනවා. පූර්ණ විශ්වාසයෙන් තියන්න ආරක්ෂක සේවා පොලිසිය ඒ සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් කරගෙන යනවා. ඒ වගේ මේ පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබුණාට පස්සේ රහස් පොලිසිය, බුද්ධි අංශය, ත්‍රිවිධ හමුදාව මේ සෑම කොටසකින්ම අධේ පරීක්ෂණ කරගෙන යනවා.